ඉතලන් මල්වරු සාවේ උඩ ඉගිලෙන විට වැකිලේනි එබී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ අයිබෝන් සුබදැසනක් මේ තවමනං වැසි දකින්න නැති ජනවාරි මාසේ ඇයි අපිට මේ උදේපාදර මුතුකුළ ඉහලන්න උනේ කියලා ඔබට විටක හිතනවෙන්න පුළුවන්. හැබැයි වර්තමානයේ නූතනයේ අපිට ගී වරුසාවකට මුතුකුඩ ඉහලන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් අපිට කුමක්ද අද උදේ කතා කරන්න පුළුවන් කියලා අපි කල්පනා කරොතේ අපි ඒ වෙනුවෙන් තමයි මේ වෙලාවෙන් කරගත්තේ. හැබැයි ඔබ ඔය දකින ඔය ගීතය ගායනා කරන ඔය ගීත සංගීතවත් කරපු රෝහණ වීරසිංහයන් අපිට බොහොම වටින තනු වැස්සක් නම් මේ වෙනකොට වස්සවලා අමාරයි. හැබැයි ඔබට අපිට කියන්න තියෙන සුබ පණිවිඩය ඔහුගේ පුත්‍ර රත්නයත් එවැනිම ගමනකට සූදානම් වෙලා දශකයක් විතර එවැනි දේ කරලා එය ඔබට අහන්න දකින්න විඳින්න සලස්වන්න සූදානමින් ඉන්නේ. අපි ඒ ගැන කතා කරන්න උදෑසන වෙන් කරගත්තා. මේ තමයි ඒ අපි කතා කරපු රෝහණ වීරසිංහන්ගේ පුත්‍ර රත්නය කලිඳු වීරසිංහ. අයිබුවන් කලිඳු, අයිබුවන් සුබ කටයුත්තකට සැරසෙන්නේ. අපි ඒ ගැන කතා කරමු. ලංකාවෙන් එපිට ඉන්නකොට කලිඳුත් එක්ක නිර්මාණය සඳහාම මුණගැහෙනු මිත්‍රෙක් වර්තමානයේ ඔබත් දන්න සම්මානනීය ගීපද රචකයෙක් රවි සිරිවර්ධන අපිත් එක්ක ඉන්නවා. අයිබෝවන් රවි, ඒත් එක්කම විශාරද එඩ්වඩ් ජයකොඩි, දශක ගණනක් තිස්සේ අපව පිනවන සහෘද ගායන ශිල්පියත් අපිත් එක්ක මේ මොහොතේ ඉන්නවා. අයිබෝවන්, ඒත් එක්කම විවිධ ඇසින් අපිව දකින්න අපිව බලන දයාන් විතරණ අද ගායන ශිල්පියෙකු විදිහට අපත් එක්ක එකතු වෙන දැන් අය අයිබෝවන්. අයිබෝවන්, ඒත් එක්කම උරේෂා රවිහාරි අපේ රටේ වර්තමානයේ සොඳුරුම හඬක් අයිබෝවන් උරේෂා. ඒත් එක්කම නදීක ජයවර්ධන නිහඬයි හඬ ප්‍රබලයි අපිත් එක්ක ඉන්නවා අද ගී ගයන්න මිත්‍රයා ගැන කතා කරන්නත් එක්ක. අයිබෝවන් එකයි තාත්තගේ පුතා. දශක ගානක් තාත්තා අපිට බොහෝ දේවල් ලබා දුන්නා. කලින්දුත් දශකයකට වැඩි කාලයක් නිර්මාණ කරමින් හිටියා. මොකද්ද මේ සූදානම කියලා අපි කෙටියෙන් පුංචි පැහැදිලි කිරීමක් කරගමු. ඔව්, ඇත්තටම දශකයකට වැඩි කාලයක් ගීත නිර්මාණය යෙදුණා කිව්වම අර දැන් තාත්තා හඳුන්වලා දීලා මම හඳුන්වලා දෙනකොට ඔහු දශකයක් තුල කරපු තරම් දෙයක් නෙමෙයි මේ ගීත. බොහොම අතලොස්සක ප්‍රමාණයක් මම නිර්මාණය කරේ මගේ විනෝදය උදෙසාම. ඇත්තටම මම ගීත නිර්මාණය පෙළඹුණේ ඉතින් මම පොඩි කාලේ ඉඳලා මේවට මේ පිටාවක හිටපු නිසා මට ඒක මගේ මම හිතන්නේ මගේ පියාගෙන් දායවද වුණ දෙයක්. ඉතින් මම ඒ ආසාවට තමයි ගීත නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඉතින් මටත් ඒක ඊට පස්සේ නිර්මාණය කරපු ගීත අසනකොට ඒවට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට තව ගීත නිර්මාණය කරන්න ආස හිතුණා. ඉතින් ඒක නිසා තමයි මම මේ ගීත නිර්මාණය කරේ. ඉතින් ගොඩ දෙනෙක් ගෙල්ලීමක් වුණා මේ නිර්මාණය කරපු ගීත ටික එක තැනකට එකතු කළා. කැමති කෙනෙක් ඉන්නවා නම් අහන්න දෙන්න, සලස්වන්න. ඉතින් ඒ ඉල්ලීම සහ ඒක මගේ පියාගෙන් පවා ඉල්ලීම මට කෙරුණා. ඉතින් ඒක නිසා තමයි මම මේ තීරණය කරේ ගීත එකතුවක් හැටියට මේ එළි දක්වන්න. ඉතින් ජනවාරි 13 වෙනිදා හවස 5ට මේ කොළඹ ආයතනයේ මේක එළි දක්වන්න. ඔව්, එතෙන් පටන් මේ කතාව අපි දිගහරිමු. අපිට අද වෙනදා ඉරිදා අයිබුවන් තුළින් ඔබව පෑ දෙකකදී මුණ ගැහුණත් අපි අද එක පෑයි ඔබව හමුවෙන්නේ, ඔබත් එක්ක රැඳෙන්නේ. රවි සිරිවර්ධන ලංකාවෙන් නෙමෙයි, ලංකාවෙන් එපිටදී මං හිතන්නේ නිර්මාණ කරන්න කලින්දුව හම්බ වෙන්නේ. රවි, අපි අහලා තිනවා මේ ඕනම පසුබිමක සමාන තත්ත්වයන් වල ඉන්න ශිෂ්‍යෝ දෙන්නෙකුව ඉතා පැහැදිලිව වෙනස් කිරීමේ හැකියාව ගුරුවරයෙකුට තිබෙනවානේ ඔවුන් සමාන තත්ත්වවල හිටියා. හැබැයි මෙතන මේ කතාබහට යද්දී එතනම එකතු වුණු තාත්තා කෙනෙකුත් ඉන්නවා. තාත්තගේ ලක්ෂණත්, තාත්තා වැඩ කරන විදිහ, සමාජය පිළිගන්න විදිහ, තාත්තා නිර්මාණ කරන විදිහ පුතා දකිනවා. තල දෙකක්
මේ තල දෙකේදී අපි කලින් ගැන කතා කරොතින් රෝහණ ලක්ෂණද කලින් තුලින් පේන්නේ නැත්නම් ගුරුවරයා වෙනස් කරපු ලක්ෂණද ඔබ එකතු වෙලා වැඩ කරද්දී දැක්කේ? ඔව් ඇත්තටම මම දැක්කේ මට මුලින්ම කලින් දු ඕස්ට්‍රේලියාවේදී තමයි හුඟක් සමීප ඇසුරු කරන්න ලැබෙන්නේ. මම මුලින් දැක්කේ හරිම මේ විශාල පරාසයක නිර්මාණ රසවිඳින සහෘදයක රසිකෙක් තමයි මම දැක්කේ. ඒ කියන්නේ රෝහණ විරිසිංහගේ නිර්මාණ විතරක් නෙමෙයි. ඔහු හුඟක් සංගීත ශෛලීන් නිර්මාණ රසවිඳින සහෘදයක බොහොම නිහඬව ඒවා වින්දනය කරමින් ඒ පිළිබඳ යම් අදහසක් ඇති කරගත් සහෘදයක හැටියට. ඉතින් ඔහොම නමුත් ඒ අතරේ පොඩි පොඩි නිර්මාණවලට සම්බන්ධ වුණා. කලින් සාමාන්‍යයෙන් එහෙම මේ කලබලයක් නැහැ, හදිසි නැහැ නිර්මාණ කරන්න. එහෙම තාත්තා නිර්මාණ කරා ඒ ගමනට යන්න ඕන වගේ ඒ වගේ අර මේ Tamanට හැදිලා තිබුණු පාර වෙන අය වගේ බොහොම ඉක්මනට පාවිච්චි කරපු කෙනෙක් නෙවෙයි. ඒ වෙනුවට Taman තුළම මහා අපූර්ව ශික්ෂණයක් හදාගත්ත සංගීතඥයෙක්. ඉතින් මම දැක්ක දේ තමයි දැන් මම අහුත් එක්ක මේ සංගීත කතිකාවේ ඉන්නකොට එහෙ අපි හුදකලා පරිසරයක සමාහැලට මෙහි වගේ සහෘද අපිට හම්බ වෙන්නෙත් නැහැ. එහෙම ඉන්නකොට මම දැක්ක දේ තමයි දැන් තාත්තගේ ඥාන සම්පත් මේ ඇඟේ තියෙනවනේ. එතකොට ඒ ඥාන සම්පත් එක්ක ඔහුට වෙනත් අලුත් සංගීත වපසරියකට යන්න පුළුවන් පරිකල්පනීය ශක්තියක් මම දැක්කා කලින්දුගේ. ඉතින් ඒකත් එක්ක අපි ඇත්තටම අපි එකතු වෙලා නිර්මාණයට හිකුත් කරා. ඉතින් මම දැක්කේ ඒ තාත්තා කියන මහා විශාල වෘක්ෂයේ තවත් අංකුරයක් වෙනවා වෙනුවට ඒ විශාල වෘක්ෂයේ ආශ්වාදය ලැබමින් තමන් ස්වාධීන ගමනකට ස්වාධීන සංගීත පරිකල්පනයකට තමන්ගේ මාර්ගය විවෘත කරන කෙනෙක් මම දැක්කේ. ඒ නිසාම අපි එකතු කරපු හැම ගීතයක්ම විවිධ නාද රටා විවිධ හැඩතල තමයි මම දැක්ක කලින්දුගෙන්. ඒ නිසා සම්පූර්ණයෙන්ම තාත්තාගෙන් ආභාසය ලැබෙනින් හැබැයි ඒ ආභාසය තවත් රෝහණ විසින් කෙනෙක් පසුපස හඹා යනවා වෙනුවට තමන් තුළ ස්වාධීන සංගීත පරිකල්පකයෙක් නිර්මාණය කර ගැනීමේ කුසලතාවය තමයි කලින්දුග දැක්ක. ඒ නිසා මේ සංගීත පැටියෙත් අපි දකින්නේ ඒ බඳු විසිරුණු පැතිරුණු පරිකල්පනයක අසිරිය තමයි පේන්නේ. ඔව්, එවැනි උදාහරණ කිහිපයක් අපිට අද දවසේ ඉරිදා ඉබුවන් තුල රස විඳින්න අවස්ථාව තිබෙනවා. අපි ඊටත් ඉඩවෙන් කරගන්න. එඩ්වඩ් ජයකොඩි මහත්මයා, දැන් තාත්තා නිර්මාණය කරපු ගීත රාශියක් ඔබ ගායනා කරලත් තියෙනවා. සාර මං ගුරුවරයා කියන කතාව ගත්ත නිසා ඔබතුමත් සංගීතය පිළිබඳව ගන්නන. දැන් අපි ශිෂ්‍යෝ දකිද්දී ශිෂ්‍යෝ වැඩ කරද්දී සමහරු ඇඟෙන්ම අරගෙන එන නිපුණතාවක් තියෙනවා, සහජයෙන් අරන් එන දෙයක්. ඒත් එක්කම මේ ඊට පස්සේ තමන්ගේ පවුලෙන් පරපුරෙන් එන දෙයකුත් ඒ අතර දකින්න. ඔබත් දැන් ඒ නිර්මාණවලට එකතු වෙලා තියෙනවා. ඔබ කොහොමද කලින්දෝ දකින්නේ? ඔව්, මට ලොකු සන්තෝෂයක් දැනෙනවා මලි කිව්වා වගේ. මොකද මගේ ගීතවලින් 80%ක් පමණ සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ, මගේ මිත්‍රයා. ඉතින් රෝහණගේ පුත්‍රයා කලින්දුව අපි හඳුනන්නේ කලින්දු චූටි කාලේ ඉඳලා. ඉතින් ඒ දවස්වල දැන් අපි සාමාන්‍යයෙන් කලාකාරයෙක්ගේ ගෙදරට ගියාම ඒ ඉන්න දරුවන් අපි කරන ක්‍රියාදාමයකදී කොහොමද එතන හැසිරෙන හැටි අපිට පේනවනේ. දැන් අපේ පුතාලත් එහෙමයි, කවුරු හරි අපේ ගෙදරට ආවම ඒ හැසිරෙන විදිහක් තියෙනවා. ඒ හැසිරෙන විදිහ පොඩි කාලෙම තේරුම් ගන්න පුළුවන් අර දෙපෙත්තෙන් දැනේ වාගේ හැදෙන ගහ. එතකොට යම් යම් సౌందర్య කටයුතු වලදී සමහර විට එයා පොඩි නමුත් අර ඇවිල්ලා තබ්ලාවකට හරි සර්පිනාවකට හරි තට්ටුවක් දාලා යන්න හරි පොඩි ආසාවක් හිතෙනවනේ. ඒ ළමයින්ට පරිසරයන්. ඉතින් එහෙම දේවල් තිබුණා කලින්දුගේ. අපි පොඩි කාලේ ඉඳන්ම හඳුනාගත්තු. දැන් ඊටත් වඩා දැන් කලින්දු පසු කාලෙක යනවනේ මේ විදේශ රටකට පදිංචියට. ඔව්. විවාහ වෙලා එහෙ පදිංචි වෙලා දැන් උතන හරි සම්දිස්ථානයක් කෙනෙක්ගේ. සමහර අයගේ තියෙනවා විදේශ රටකට ගිහාම අපේ කම අමතක වෙනවා. දැන් අපේ సౌందర్య පරිසරය අමතක වෙනවා. එයාට තිබුණානේ එහෙ තියෙනවා හොඳ දේවල් තියෙනවා එහෙ. ඒවා අරගෙන පමනක් එයාට හැදෙන්න තිබුණා. නමුත් අර අපේ සම්ප්‍රදාය මොකද්ද කියලා තේරුම් අරගෙන සම්ප්‍රදායත් රැකගෙන නිර්මාණ කරන එක හරිම වැදගත්. ඉතින් කලින්දු අපි හඳුනන්නේ බොහොම නිශ්ශබ්ද චරිතයක් විදිහට. නිශ්ශබ්ද චරිතයක් බොහොම calm and quiet. ඉතින් ඒ නිසා මේ මට සන්තෝෂය හිතුණා කලින්දුත් මේ වගේ
කර්තව්‍යයකට දායක වෙන එක. මොකද මේකෙදි වෙන්නේ දැන් ඔහුට මං කිව්වනේ තාක්ෂණය අලුත් මේවලම් ඒ පරිසරය විදේශ රටවල තියෙන බටහිර පරිසරය මේ සේරත් තියෙනවා. එහෙ සංගීත අරගෙනත් ඔහු හදාරනවා දන්නවා අර මල්ලි කිව්වා වගේ රවි මල්ලි කිව්වා වගේ. එතකොට දැන් ඔහුට තියෙනවා මෙහි අත් නොහැරිය හැකි සම්ප්‍රදායක්. ඒ සම්ප්‍රදායත් මුහු කරලා තමයි හොඳ නිර්මාණ බිහි වෙන්නේ එකම එකකට කොටු වෙන්නේ නැතුව. ඉතින් ඒ සම්ප්‍රදායත් රැකගෙන ඉදිරියට යන කෙනෙක් විදිහට අපි කලින්දු ගැන තවත් පස්සේ කතා කරන්න ඕනේ. ඒක තමයි. ඒ ලක්ෂණ මොනවද ඔබ දකින්නේ ගීත තුලින් මේ නිර්මාණ තුලින් මේ තනු තුලින් කියලා අපි බලමු. එඩ්වඩ් ජයකොඩි මහත්මයාටම අපි ආරාධනා කරනවා. දයන්න කලින්දු නිර්මාණ කරපු ගීතය. වැටුණු පර නැලකට ගහ කොළ වැලක වෙනවාද බඹරු රංගන විට මල් මත රිදෙනවාද කවුද දන්නේ මේ කරමට සෙනෙහස හිත යට ඇති බව නොකියා වෙන කාගෙවත් සියුමැලි කම සංග වගන්න රවනවාද නොකියාම ඉන්න එතකොට තව උතුරායයි සෙනෙහස ඔය අපරාදෙ නේද බිමට වැටුණු පර නැලකට ගහ කොළ වැල පැවෙනවාද බඹරු රංගන විට මල් මත රිදෙනවාද කවුද දන්නේ මේ කරමට සෙනෙහස හිත යට ඇති බව නැලකට ගහ කොළ වැල පැවෙනවාද බඹරු රංගන විට මල් මත රිදෙනවාද කවුද දන්නේ මේ කරමට සෙනෙහස හිත යට ඇති බව නොකියා ගියාම ඉරිදා උදේ කතා කරමින් ඉන්නේ තාරකාමල් පිළිබඳව. තාරකාමල් රෝහණ වීරසිංහන්ගේ පුත්‍රරත්නය කලින්දු වීරසිංහ නිර්මාණ එකතුව ඔබට අහන්න විඳින්න සලස්වන ප්‍රසංගය ඒ දිනය පිළිබඳව. අපි කලින් ගීතය ගැන යමක් කතා කරන්නත් ඕනේ නේද? ඔව්, ඇත්තටම ඒ ගීතය මේ පද රචනය කරේ වරුණ සාවින්ද මගේ ඉතාම ළඟ මිතුරෙක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන. ඒක ගැන මම සඳහන් කරන්න ඕනේ ගීතය පිළිබඳව.
දැන් රවී සිරිවර්ධනත් ලංකාවේ වුණාට වැඩිපුර සින්දු ලිව්වේ එහෙදිද? ඔව් මම හිතන්නේ ගීත මගේ සංගීත දෙඩිය අඩංගු වෙන ගීත සියලුම මම හිතන්නේ ඔව් ගීත පද රචනා කරනේ එහෙදි මම හිතන්නේ හයෙන් මම හිතන්නේ ගීත පහක්ම මම එහෙ ඉඳගෙන ලිව්වේ. එන ගමන් ඉතුරු එක ලිව්වා. ආවට පස්සේ දින දුන්නේ නැහැ මෙහෙදි ඒක ලියව ගත්තා. ඔව්. ඒ වේ වේ ඇත්තටම රවී කියන වගේ එච්චර හදිසියක් නැති හෙමින් මේ නිර්මාණ වලට එකතු වෙන්නේ ඒ ගැන වැඩිපුර දෙයක් හිතමින් කරන නිසාද නැත්නම් විශේෂ හේතුවක් තියනවද කලින්? එහෙම විශේෂ හේතුවක් නැහැ. ඉතින් මම මේ ජීවත් වෙන්නේ විදේශ රටක. ඉතින් ඒ සමගය රැකියා කටයුතු මගේ දරුවන්ගේ කටයුතු ඒ කටයුතුත් එක්ක මම හිතනවා ඒ කියන්නේ මම වෘත්තියක් හැටියට සංගීත ශිල්පියෙක් නෙමෙයිනේ. ඉතින් ඒක නිසා මම නිර්මාණ කටයුතු වල කරන්නේ මට බොහොම නිදාස් මනසක් තියෙන වෙලාවක මම ඒ සතුටින් ඉන්න වෙලාවක පමණයි. ඉතින් අර මම සංගීත මේ කියන්නේ සංගීත ශාස්ත්‍රය තුළ නමක් හදා ගැනීම හෝ ජනප්‍රිය වීම හෝ මගේ ගීත ප්‍රචාරය කර ගැනීම හෝ එහෙම අරමුණකින් මම යන ගමනක් නෙමෙයි. ඉතින් මම මේක මගේ තෘප්තිය උදෙසා මම පටන් ගත්ත දෙයක්. සහ ඉතින් ඒකෙන් තවත් කෙනෙක් තෘප්තිමත් වෙනවා නම් මම ඒකට සතුටුයි. හොඳයි. බලමු මේ තෘප්තිය අපිට මේ උදෑසන ලැබෙවිද කියලා. ලැබෙවිද කියලා නෙමෙයි ඒක අපිට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. අපි දයන් අයියට අපි ආරාධනා කරනවා ඊළඟ ගීතය ගායනා කරන්න. Yani hamuna bhav, vihi ve
වෙන විට නෙතු කඳුළුණයි මාරහසින් මිහිදන් කළ මතක අතීත සැමරුම් සොයා හැදී දැන් දැනේ ඔබත් අපේ වෘත්තීය මට්ටමේ ඉසව් කිහිපයකදී ඔබව හමු වෙනවා ගායන ශිල්පියෙකු විදිහටත් ඒ අතර හමු වෙනවා වගේම ඔබත් නිර්මාණකරුවන් විශාල ප්‍රමාණයක් එක්ක වැඩ කරලත් තියෙනවා උන් පද රචකයන් වෙන්න පුළුවන් සංගීත තරු නිර්මාණ ශිල්පීන් වෙන්න පුළුවන් වෙන ඕනෑම තැනක ඔබ කොහොමද කලින්දෝගේ ලකුණ දකින්නේ ඔහුගේ ගැන කතා කරන්න ඕනේ ඇත්තටම කියනවා නම් දැන් මම මේ ගායනා කළ ගීතයත් පුදුම ආසාවකින් ගායනා කළ ගීතයක් මේක ඇත්තටම රචනා කළන් තිලිනි හේවවසම් ඒකේ සුවිශේෂත්වයක් තියෙනවා මේ කලින්දුගේ විවාහ මංගල්‍යස්වත් කරේ මම චාරුප්‍රීප කැටියට එතකොට මේ තිලිනිගේ අයියාගේ විවාහ මංගල්‍යස්වත් මම චාරු පරන් තිබ්බා එය තමයි දෙවෙනි මනමාලිය හැටිට පෙනී හිටියේ ඉතින් මම දැනගෙන හිටියෙත් නෑ මේ ඇය ලිව ගීතයක් කියලා ඉතින් කොහොම හරි මං ගීතය ගායනා කරන්න මේ පදව රචනයට ආස වෙලා ගායනා කරාට පස්සේ තමයි ඒවා මං සියලු දේවල් හොයාගත්තේ. කියන්නේ ඇත්තටම ඇයටත් ඒක මං හිතන්නේ විමතියක් දැනෙන විදිහට තමයි මේක හොරෙන් කළා තිබ්බේ මුලින්ම. ඉතින් ඒ හින්දා මම මුලින්ම කවුද කියන්නේ කියලා ලිව්වේ කියලා දැන් හිතියේ නෑ. කොහොම හරි කලින්දු ගැන කියනවා නම් කලින්දු මංග දැන් ගොඩාක් කලින් ඉඳලා දන්නේ අවුරුදු බර ගානක්. කොහොම හරි ඉතින් කලින්දුගේ කවදත් තිබ්බා මේ සංගීතයට පුදුම ආසාවක්. මට මතකයි 2007 දීපිකා ප්‍රියදර්ශනිත් මාමත් සුමිත ජයමා මුලින්ම විදේශ රටක ප්‍රසංගයක් කරෙත් කලින්දු සංවිධානය කළ ප්‍රසංගය ඔස්ට්‍රේලියාවේ. ඉතින් එදා ඉඳලම ඌට තිබ්බ ලොකු උනන්දුවක් සංගීතය ගැන. අර කිව්වට අර හඹාගෙන ගිහිල්ලා අර කොහොම හරි ජනප්‍රිය වෙනවා කියන තැන හිටියේ නෑ. අනිත් එක ඌ හොඳ ගායකෙක්. ආදරේ අරන් කියලා රවි ශ්‍රීවර්ධන ලියපු ගීතයක් මම හරිම ප්‍රිය කරනවා. ඉතින් ඒ අතරම මට තව විශේෂම කියන්න ඕනේ දැන් මේ ගීතය මගේ ගීතය වුණත් මට දැන් ගායනා කරද්දී වුණත් බොහොම අර ඒ වචනත් ඒ විශේෂම මේ තනු නිර්මාණය තුළ ඒ මට ඒ සංවේදී බව දැනෙනවා. ඒ වගේම මම මුලින්ම කලින්දු කරපු නිර්මාණයක් ඇහුවේ මේ සුනිල් එලිසිංහයන් ගායනා කරපු මගෙන් වෙන්වි කියන රවි ශ්‍රීවර්ධන ලියපු ගීතය. ඇත්තටම මේ මට ඒක අදටත් අහනකොට ඒක දරා ගන්න බැරි විරහාවක් දැනෙන ගීතයක්. ඒ කියන්නේ පුදුම විදිහට සංගීතයෙන් ඒ තනු නිර්මාණයෙන් ඒ විරහාව ඇති කරලා තියෙනවා. මම ළඟදී මේ ගීතය ආයි ශ්‍රවණය කරන්න හදන මට මුළුමනින්ම ශ්‍රවණය කරන්න බැරි වුණා. මේ අවංකමයි කියන්නේ මේ පපු හිරෙන්ට ගත්තා. කියන්නේ ඒ තරමට ඒ ඌට ශක්තියක් තියෙනත් ප්‍රියාට වගේම කියන්නේ විරහාව බොහොම සංවේදීව දනවන්න. ඉතින් ඇත්තටම හරිම සතුට වෙනවා කලින්දු මේ සංගීත ඇටියක් නිකුත් කිරීම. හැබැයි ඔහු ගායකයෙක් හැටියටත් ඔහු ඒක පිළිගන්නේ නැහැ. හැබැයි ඌටත් තියෙන පියාගේ මහඳ වගේ රෝණායත් පිළිගන්නේ නැහැ නේ ඔහු ගායකයෙක් හැටියට. හැබැයි මොහොත් ඒ වගේ. හැබැයි ඌටත් හොඳ හඬක් තියෙනවා. ඒ වගේ හොඳ නිර්මාණ ශක්තියක් තියෙනවා. ඉතින් මම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා කලින්දු තාත්තවත් අභිවා යන්න කියලා. මේ වියමන විඳින්න අපි ඔබට ආරාධනා කරනවා මේ මාසේ 13 වෙනිදා හවස 5ට පදනම් ආයතන ශ්‍රවණාගාරයට එන්න කියලා. තාරකාමල් කලින්දුගේ නිර්මාණ ගොන්න තමයි අපි වියමනක් විදිහට එදාට විඳින්නේ. මම හිතන්නේ නදීක ළඟට යන්න වෙලාව හොඳයි. අපි ගීතය අහලා යමු නේද නදීක. පාසල් මිත්‍රයා
නදීක ජයවර්ධනගේ ගීත අවසාන වශයෙන් අහලා විරාමයට කි. යාතර දුරකතනින් කෙනෙක් සම්බන්ධව මේ වෙලාවේ අයබෝවන්. 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 ඔව්. මට මේ ගෙදර ඉඳන් බලන් ඉන්නකොට ඉරිදා අයබෝවන් පොඩ්ඩක් කලින්ට කතා කරන්න කියලා හිතුණා. කලින්දු පොඩි කාලේ තම දන්නවා මම. ඔතනින් සියලු දෙනාම දන්නවා. මට හිතුණා මේ එකක් කියන්නේ රෝහණ වීරසිංහයන් කියන්නේ මහා සංගීතවේදියෙක්. ඔහුගේ පුතෙක් පුතෙක් විදිහට ඔහුගේ තියෙන ජානමය ලක්ෂණත් එක්ක අනිවාර්යයෙන්ම අපි දන්නවා ඉදිරියේදී මහා සංගීතවේදියෙක් වෙනවා කියලා. ඔහු තෘප්තියට මේ දේ කරත් කල්ුදුට කතාන අපිට ගන්න බැරි වෙයි තාම. ඔව් දැන් දැන් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ජයශ්‍රී විජයරත්න මහත්මයා කතා කරන්නේ අපේ වැඩසටහන අංශ ප්‍රධානී. ඥාති ඥාති. ඔතනින් නම් මං හිතුවා එකක් අපි මේ ඉරිදා ගන්නවා මොකද ඇත්තට අපිට වෙලාවත් එක පොඩි ප්‍රශ්නයක් තිබුණා අද වෙනින් හදිසි වැඩසටහනක් ඇවිල්ලා අපි අනිත්‍යද නවත් කළා මොකද කලින්දුගේ මේ ඔහුගේ ඔහු කරන මේ ඔහු සංගීතයේ ක්ෂේත්‍රෙ වෙනින් කරන දායකත්වයට රූපහරින්නුත් අපි අවස්ථාවක් දෙන්න ඕනේ කියලා අපි අනිත්‍යව නවත් කළා ඇත්තටම මේක ප්‍රධාන කටයුත්තක් විදිහට සලකලා කලින්දුගේ මේ වැඩසටහන වෙනුවෙන් අපි යම්කිසි දායකත්වයක් දෙන්න ඕනේ අනිත්‍යව මං හිතුවා ඉරිදා අයබන් අද බලන ප්‍රේක්ෂක අපේ රූපහරින්නේ බලන අයට කලින්දුගේ රෝණ වීරසිංහගේ වීරසිංහන්ගේ පුතාගේ වැඩක් නිසා මම දන්නවා අනිවාර්යෙන් මෙතන ප්‍රවීණම කට්ටියක් සහභාගී වෙනවා කියලා. ඔය ඉන්න සියලුම දෙනාම ඔය සංගීතයේ සපෙන් සියලු දාම මම ලංකාවේ ප්‍රවීණයන්. ඉතින් ඒක අන්තික රූපහින බලන එකක් හොඳ අවස්ථාවක්. ඒ නිසා කලින්දුගේ ඔය ඉදිරි ගමනට මේ පටන් ගන්න දේ සාර්ථක වෙලා අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ජයශ්‍රී විජයරත්න අපේ ජාතික රූපවාහිනියේ වැඩසටහන් අංශ ප්‍රධානි අපේ වාද්‍ය වෘන්දය පිළිබඳවත් කලින්දුත් එක්ක කතා කරමින්ම මොහොතක් කතා කරන්නත් තියෙනවා. ඒ අතරේ අපේ නදීක ළඟට ගියොත් මේ පාසල් මිත්‍රයා හැබැයි මේ බොහොම ප්‍රබල හඬක් මේ මෑත කාලේ අපේ ගායකයින් අතර බොහොම ජව සම්පන්න හඬක්. නමුත් වැඩිපුර නදීක ගායනා කරන්නේ අකමැතිද මන්දා? නෑ එහෙම අකමැත්තක් නෑ. මම ගීත යම්කිසි ප්‍රමාණයක් කළා තියෙනවා, ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් මම කැමති මේ පාසල් මිත්‍රයා ගැන කතා කරන්න. කලින්දුව මට හම්බෙන්න මුලින්ම පාසල් සංගීත කාමරය ඇතුලේ. මොකද අපි දෙන්නගේ වයස පොඩි පරතරයක් තිබ්බා අවුරුද්දක විතර. නමුත් අපි සංගීත කාමරය ඇතුලේ තමයි අපේ මිත්‍රකම ගොඩනැගෙන්නේ.
තරුගතත් මටත් විශේෂිතයි මොකද මම මේ වෘත්තීය මට්ටමේ සංගීතඥයෙක් ඇසුර වෘත්තීය මට්ටමේ සංගීත ඇසුර මට ලැබෙන්නේ කලින්දු හරහා මුලින්ම ඒ කියන්නේ මේ ප්‍රොෆෙෂනල් මියුසිෂියන්ස්ලා හම්බ වෙන්න ඒ රෙකෝඩින් බලන්න ඒ දේවල් බලන්න ඒක මම හිතනවා ඒක මගේ ජීවිතේත් වැදගත් වෙනක් වුණා කියලා ඒ වගේම කලින්දු ගැනත් කතා කරාම ඔහු පාසල් සමයේ සිටම මේ දක්ෂතාවයක් දක්ව මේ සංගීත කටයුතු වලට ඉතාම ඒ කියන්නේ කම්පෝසින් පැත්තට ඒ වගේ දේවල් වලට නමුත් මම හිතුවා එක කාලෙක ඔහු අතහැරියද කියලා විදේශගත වීමත් සමග නමුත් මම හිතනවා ඔහු අපිට හොඳ උත්තරයක් දීලා තියෙනවා කාලය ගොඩක් අරගෙන වුණත් ඒ CD එක ඇහුවා මේක තේරෙනවා කියලා ඔහුගේ උත්සාහය ප්‍රතිඵල තියෙනවා සහ ඔහුගේ තිබ්බ දක්ෂකම් ඒ නිපුණතා නැති වෙලා නැහැ කියලා බොහොම හොඳට පැහැදිලි වෙනවා කියලා. ඔව් පාසල් කාලේ මිතුරුදමත් එක්ක ගොඩනැගුණු වටපිටාවත් එක්ක නදීකේ අදහස දැක්වේ අර මම කිව්වා වගේ මේ අපේ ජයසි විජයරත්න මහත්මයාත් කිව්වා වගේ කලින්ද ඔබට එක්තරා විදිහකට වාසනාවකුත් ලැබෙනවා ප්‍රවීණයින් දක්ෂයින් අධ්‍යක්ෂයින් සහිත පිරිසක් එක්ක වැඩ කරන්න ආද මෙතන වාඩි වෙලා ඉන්න පිරිස බැලුවත් මේ අපේ සංගීතයේ සපේන වාද්‍ය වෘන්දේ බැලුවත් හැම වැඩකදීම අධ්‍යක්ෂීමක් ඇති පිරිසක් එක්ක වැඩ කරන්නම ඉඩ ලැබෙනවා කලින්ද ඒකත් එක්තරා වාසනාවක්. ඔව් ඇත්තටම ඒක ලুকু වාසනාවක් මොකද ඒ නිර්මාණ කටයුතු මං හිතන්නේ දැන් මම පොඩි කාලේ ඉඳලම දැකලා තියෙනවානේ තාත්තගේ ගීත නිර්මාණය මේ වෙන හැටිත් ඉතින් දැන් ඒ රෙකෝඩින් වලදී ඒ තාත්තට ලැබෙන ඒ වාදකින් වාදන ශිල්පීන්ගෙන් ලැබෙන සහය ඒක වචනෙන් කියන්න බෑ ඒ කියන්නේ දැන් තාත්ත ස්වර මේ සැකස්ම අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට දුන්නාම ඒගොල්ලන්ගෙන් ඒකට ලැබෙන දායකත්වයේ ඒකට ලැබෙන කලයක මං හිතනවා දැන් තාත්තටත් වැඩියද මගේ ගීත නිර්මාණය ටික කරන වෙලාවේ මේ අයගේ සහයෝගය මට ඊටත් වැඩිය ලැබුණා. මොකද මම සමහර ගීත මම මේ ලංකාවට පැමිණි අවස්ථාවවලදී මේ කරපු දේ ඒවා සමහර ගීත මම එහෙ ඉන්නකොට කරපු දේවා. මම සමහරට දලසකස් මහදලා තාත්තට ගයිඩ් එක එහෙම ඇවුවට පස්සේ තාත්තා පෙලක් වෙලාවට මේගොල්ලොත් එක්ක රෙකෝඩින් කරන වෙලාවට මාව ස්කයිප් එකෙන් සම්බන්ධ කරගෙන එතනදී ඒ අර දැන් කොච්චර ලියලා කළා මේවා කරත් දැන් අර ඒ දැන් පාත් සමහර පාත්ස් එහෙම ගහන විදි අර මේවා ඉතින් කියන්න ඕනේ ඉතින් ඒක නිසා සමහරවල්ලාට මාව ස්කයිප් එකෙන් සම්බන්ධ කරගෙන මෙහෙම හරිද මේ මෙහෙම කීක එහෙම අහනවා ඒ ලැබෙන දායකත්වය මම හිතන්නේ දැන් මම ආදුනිකයෙක් කියන්නේ දැන් ඔහුම් ප්‍රවීණින් එක්ක වැඩ කරපු අයනේ ඉතින් එහෙම කිසිම වෙනසක් නැහැ ඉතින් මම අනිතික ඉතින් පොඩි කාලේ ඉඳලම මේ අදිච්ච වැඩිච්ච කට්ටිය ඉතින් මේගලන්ගෙන් ලැබෙන දායකත්වය ඒක බොහොම ඔබට ස්තුතියි ඒ කියන්නේ ඇහුවට මගෙන් මොකද ඒක මෙන්ෂන් කරන්න ගොඩක් වෙලාට ගොඩක් අයට මේ වෙලාවක් මේ වෙන්නේ යෙදෙන්නේ නැහැ ඉතින් නමුත් මට බොහොම සතුටින් මම ඒක ගැන මේ කියනවා මේ සියලුම දෙනාට අසන ඔව් අපි ඒ අතරම අවස්ථාවක් කරගන්නවා අපේ ප්‍රවීණ දක්ෂ නිතර අපි දකින වාද්‍ය වෘන්දය අද දවසෙත් මේ උදෑසන අපිත් එක්ක සම්බන්ධ වුණාට ස්තුති කරන්නත් එහෙම අපි අවස්ථාවක් කරගන්නවා. මෑත කාලේ අපේ රටේ ගායන ශිල්පිනීන් අතර අපිට ඇහෙන ස්වර්ණ ස්වරයක්නේ උරේෂා රවිහාරි කියලා කියන්නේ සම්මානීය ගායන ශිල්පිනියක්. උරේෂා ඔබෙත් හඬින් කලින්ද ඔබට දැනෙන විදිහ දැනගන්න කැමතියි. මං හිතන්නේ මේ කලින්ද දැන් කිව්වා වගේ කලින්ද එහෙ ඉඳලා තමයි මට කලකේ මෙහෙම ගීතයක් තියෙනවා ගායනා කරන්න කැමතිද කියලා. ඉතින් මට මුලින්ම තනුව තමයි ගී තනුව මට එවුවා පද රචනයත් එක්ක. ඇතරම මේ මං ඒ ගීතය අහද්දි මට හිතෙනවා මේක රෝහණ අයියාගේ චිත්‍රපට ගීතයක් වගේ දෙයක් තමයි මට මුලින්ම දැනුනේ. මට හිතෙනවා ඒ හැකියාව මේ රෝහණ අයියාගේ හැකියාව ඒ විදිහටම පිටලා තියෙන එක මං හිතන්නේ ලොකු ආසනාවක්. ඒ වගේම රවි අයියාගෙත් මං රවි අයියාගේ ගීත ගායනා කළ තිබුණෙත් නැහැ. ඉතින් ඒක මට හොඳ අවස්ථාවක් වුණා මේ රවි අයියාගෙත් මම ගායනා කරපු පළවෙනි ගීතය. ඒ වගේම මේ ගීතය ගායනා කරාට පස්සෙත් අදටත් ඒක මන් දැනේ මට පුදුම විදිහට මට හිතෙනවා චිත්‍රපටයකට ගැලපෙන ගීතයක් වගේ. ගොඩක් මේ ගීතය මගේ හිතමිතුරන් අතරේ ගොඩක් ගායනා කරපු අවස්ථාවලත් ඒ අය අහපු මේක චිත්‍රපට ගීතයක්ද කියලා ඒ වගේ හැඟීමක් ඒ ගීතේ මට දැනෙනවා. ඒ වගේම මේ ඕස්ට්‍රේලියාවේ මේ කලින්දු කරපු ප්‍රසංගයකත් ඒ ගීතය මම ගායනා කරා. එහෙදිත් ඒ ගීතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා ඇත්තටම. ඔව් අපි ඒ ගීතය ගායන මොහොතක් ඉඳ තියාගෙන රවිගේ හඬ අවදි කරන්න සූදානම්. මේ මෑත කාලේ දැන් කොහේ වැඩ කරත් මොනතරම් අත්දැකීම් තිබුණත් කාගේ කවුරු වුණත් වැඩ කරන්න වෙන්නේ මේ ක්ෂේත්‍රයේ ඉන්න අනෙකුත් ශිල්පීන් අතර. මෑත කාලේ කලින්දුවත් අයත් වන පරම්පරාවේ කලින්දුව අපි කොතරින්ද දකින්න පුළුවන් රවි? ඔව් ඇත්තටම මම කලින්දුව දකින්නේ මනෝජ්. ඒ කියන්නේ
අලුත් සංගීත පරම්පරාවක අලුත්ම මුහුණුවරක් හැටියට. ඒ කියන්නේ දැන් අපි දකිනවා විවිධ නව පරම්පරා විවිධ සංගීත මේ නිර්මාණකරුවන් එනවා. සමහර මේ සංගීත නිර්මාණකරුවන්ගේ නිර්මාණ කෙලවර වෙන්නේ මරදානෙන්නේ. ඉතින් එහෙම ඒ වගේ වටපිටාවක සංගීත වඩා ස්වභාවිත සංගීත කතිකාවකට අවශ්‍ය කරන මුල පුරන බව තමයි පේන්නේ. ඒ කියන්නේ මගේ ගීත 6ම අරන් බැලුවොත් මනෝජ් මගේ මේ සංගීතයේ තියෙන මේ 6ම 6 විදියක් මට හිතාගන්න බෑ. මේ 6ේ තියෙන ඒ ටෝන්ස් ඒ නාද මාලාවල් වල තියෙන කම්බිනේෂන් එක කොහොමද එකිනෙකට වෙනස් වෙන්නේ කියලා. ඒ ගායකයන්ගේ හඬවල් වල තියෙන ඒ කියන්නේ ෆ්ලේවර්ස් ක්‍රීට් කරන විදිය කලින්ද. ඊට පස්සේ ඊළඟ සුවිශේෂ කාරණාව තමයි ගීත රචකයෙක් හැටියට අපි හැම විටම බලන දෙයක් තමයි සංගීතඥයෙක් කොයිතරම් දුරට අපේ නිර්මාණවල තියෙන මේ ගැඹුර අර්ථය කොතරම් උද්දීපනය කරනවද කියන කාරණේ. ඒකද අරන් බැලුවොත් එහෙම කලින් දුවේ සාහිත්‍ය රචනාවකට අරුඩ වෙන විදිහ ඒ නාද මාලාවල් වලින් අලුත් පරිකල්පනයක් සකසා ගන්න විදිය හරිම නැවුම්. ඒ නිසා තමයි මම කිව්වේ නව පරම්පරාවේ වෙනස් නව සංගීත ආරකට මුල පුරන්න පුළුවන් වෙනස් ප්‍රතිභාවක් සහිත කලාකරුවෙක් ඉන්නේ රෝණ වීරසිංහයන්ගේ මේ ආකෘතියක් නෙමෙයි. රෝණ වීරසිංහයන් කියන මහා දැවැන්ත වෘක්ෂයේ යට ඒ ඇසුර ඒ ආභාසය ලැබමින් වෙනත් සංගීත සම්ප්‍රදායක් ශ්‍රී ලාංකික සංගීත පොළොව ඇතුලේ සුපුෂ්පිත කරන්න පුළුවන් ප්‍රතිභාවක් සහිත ශිල්පියෙක් තමයි මගේ මූලික කල්පනාව. ඔව්. අපි අහනවානේ අපි අහලා තිනවනේ නේද ගීතයේ සංගීතය මගින් පරිසමාප්ත භාවයට පත් කරනවා කියලා. ඉතින් මේ වෙනුවෙන් කලිඳුගේ දායකත්වයේ දකින්න අපි ඔබටත් ආරාධනා කරනවා තාරකමල් සංයුක්ත ගීත හැටිය ඔබට තිරින කරන ජනවාරි 13 වෙනි සවස 5ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයට එන්න. මම හිතන්නේ මේ ගීත රසවිඳින්දී ඔබට අලුත් සිතවිල්ලක් ඇති වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් කලින්ද ඔබට සුබ ප්‍රාර්ථනා එක්කාසු කරන අතරේ අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. දයන්විත ආරණ, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, අපේ නාදීක ජයවර්ධන සහ රවි සිරිවර්ධන සියලු දෙනාටම ස්තුති. අපි එහෙමනම් පදනමේදී හමු වෙමු කියන මතක් කිරීමත් එක්ක අපි සමුගන්නේ උරේෂා රවිහාරි ගායනා කරන ඒ අපූර්ව ගීතයත් සමග. සුනඟ වෙන්න
සුළඟ